සුබ දවසක් සියලු දෙනාටම ආර්ථික විද්‍යාවේ 10 වෙනි පාඩමේ 15 වෙනි වීඩියෝ එකෙන් අපි සම්බන්ධ වෙන්නේ මේකෙන් කතා කරන්නේ බහුපාර්ශවීය මූල්‍ය ආයතන ඒ වගේම 10 වෙනි පාඩමේ අන්තිම වීඩියෝ එක අන්තිම කොටස් ටික තමයි මේකෙන් අධ්‍යයනය කරන්නේ බහුපාර්ශවීය මූල්‍ය ආයතන කියන්නේ මොනවද බලන්න ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාවේ ශක්තිමත් කොට ලෝක වෙළඳාම වර්ධනය කිරීමත් විනිමය අනුපාතිකයන්හි ක්‍රමවත් භාවයක් ඇති කිරීමත් අරමුණු කරගනිමින් ලෝකයේ රටවල් එකතු වී පිටුවාගෙන ඇති මූල්‍ය ආයතන බහුපාර්ශවීය මූල්‍ය ආයතන යනුවෙන් හඳුන්වනවා. එතකොට රට රටවල් අතර සහයෝගීතාවයේ ගොඩනගා ගන්න තමයි මේවා ඇති කරගෙන තියෙන්නේ. එසේ පිටුවාගෙන ඇති ප්‍රධාන බහුපාර්ශවීය මූල්‍ය ආයතන දෙකක් තියෙනවා. අන්තර්ජාතික මූල්‍ය අරමුදල ලෝක බැංකුව. එතකොට ඔය කොටස් ගැන තමයි අපි මේ වීඩියෝ එකේදී අධ්‍යයනය කරන්නේ. අන්තර්ජාතික මූල්‍ය අරමුදල බලන්න. ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාවයේ විනිමය අනුපාතිකයන්හි ස්ථාවරත්වය සහ විනිමය අනුපාතික ප්‍රබල විධිමත් භාවය ප්‍රවර්ධනය කිරීම සඳහා ආර්ථික වෘද්ධිය හා සේවා නියුක්ති මට්ටම් වර්ධනය කිරීමටත් ගෙවුම් ශේෂ ගැලපීම් පහසු කරලීම සඳහා සමාජික රටවලට తాවකාලික මූල්‍ය ආධාර සැපීම සඳහා 1945 දෙසැම්බර් 27 දින අන්තර්ජාතික මූල්‍ය අරමුදල ආරම්භ කරලා දෙනවා. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ආරම්භක සමාජිකයන් සංඛ්‍යාව 29ක් වන අතර වර්තමානයේෙහි අගය 186ක් වෙනවා. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ අරමුණු මේවා විභාගදී අහනවා. ජාත්‍යන්තර මූල්‍ය ගැටලුවලදී උපදේශන සහ සහයෝගීතාවයේ ලබා දෙන ස්ථීර ආයතනයක් පිහිටුවීම මගින් මූල්‍ය සහයෝගීතාවය වර්ධනය කිරීම. සියලුම සමාජික රටවල නිෂ්පාදන සම්පත් සංවර්ධනය කිරීමටත් ඉහළ සේවා නියුක්තියක් හා මූර්ත ආදායමක් පවත්වාගෙන යාමටත් අන්තර්ජාතික වෙළඳාමේ සමබර වර්ධනයටත් අවශ්‍ය පහසුකම් සැපයීම. සංවර්ධන රටවල් අතර විනිමය අනුපාතිකයන් ක්‍රමවත්ව පවත්වාගෙන යමින් විනිමය අනුපාතිකයන්හි ස්ථාවරභාවයන් ඇති කිරීම අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් සිදු කරනවා. සමාජික රටවල වර්තන ගනුදෙනු සම්බන්ධයෙන් බහුපාර්ශවීය ගෙවීම් ක්‍රමයක් ස්ථාපිත කිරීම හා අන්තර්ජාතික වෙළඳාමේ වර්ධනයට බාධා පමුණුවන විදේශ විනිමය සීමාවන් ඉවත් කරන එකත් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ අරමුණක්. ගෙවුම් ශේෂයේ ගැලපුම් ඇති කර ගැනීම සඳහා අවශ්‍ය අරමුදල් සමාජික රටවලට తాවකාලිකව ලබා දීමත් මෙහි අරමුණක්. සමාජික රටවල ගෙවුම් ශේෂ අසමතුලිතතාවයන් සහ එම අසමතුලිතතාවයන් පවතින කාලයේ අඩු කිරීකරන එකත් මේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ අරමුණක් හැටියට දක්වන්න පුළුවන්. එතකොට මේකෙන් ලේසි අරමුණු ටිකක් පාඩම් කරලා තියාගන්න. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ කාර්යභාරයන්. එතකොට විභාගෙදී අහනවා අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ කාර්යයන් මොනවද? බලන්න. ජාතික ආර්ථිකයන් හා ලෝක ආර්ථිකයන් අනුතුරු දායක තත්ත්වයන්ට පත්වන අවස්ථාවලදී නිවැරදි මගට යොමු කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙනවා. බැංකු හා මූල්‍ය කටයුතුවල ගුණාත්මක භාවය ඇති කිරීම සඳහා අවශ්‍ය නීති රීති පවත්වාගෙන යාමට උපදෙස් ලබා දෙනවා. හදිසි මූල්‍ය අර්බුදවලදී සමාජික රටවලට తాවකාලික ණය පහසුකම් ලබා දීම, දිගු කාලීන ආර්ථික ගැටලුවලදී මූල්‍ය පහසුකම් ලබා දීම හා ආර්ථික ප්‍රතිසංස්කරණ ඇතිකොට විසඳුම් ලබා දීමට අවශ්‍ය පියවර ගැනීම සිදු කරනවා. සමාජික රටවලට තාක්ෂණික සහයෝගීතාවේ ලබා දීම හා රජයේ හා මහ බැංකු නිලධාරීන් පුහුණු කිරීම මෙහි කාර්යභාරයන්. ඒ වගේම සමාජික රටවල් අතර රාජ්‍ය මූල්‍ය, විදේශ මූල්‍ය හා ජාතික ගිණුම් වැනි අංශ සම්බන්ධ ප්‍රමිති සැකසීම හා ඒ අනුව තොරතුරු ප්‍රකාශයට පත් කිරීම මගින් අන්‍යෝන්‍ය අවබෝධය හා අධ්‍යාපනය සමාජික රටවල් අතර බෙදා හැරීම මේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ කාර්යයන් විදිහට දක්වන්න පුළුවන්. එතකොට මේකෙනුත් කාර්යයන් පාඩම් කරගෙන යන්න විභාගෙදී අහන්න පුළුවන්. ලෝක බැංකුවට අපි එනවා. බලන්න.
अमेरिका एक्सत् जनपदे महा ब्रिताण्यु रटवल हतलिस्क सहयोगिदासमसी हतलिस्तर जूली मसेदी अमेरिका एक्सत् जनपदे ब्रेंटवुड नगरेदी पेवती समुलवेदी प्रतिपालयाक्लेश देवन लोक युद्ध संग्रामें विनाशेट पत्यु यूरोपा रटवल याली पुनरुत्थापने किरीमे अरमुने यदासमसी हतलिस्ते मार्तु एक दिन लोक बैंकुव पीटुआत यदासमसी हतलिस्ए वर्षे व्यापारी कटेतु आरंभकल लोक बैंकुए आरंभक सामाजिक संख्याव तिस्सटकि वर्तमाने वनवीट लोके रटवल एकसी असूहयक मेहि सामाजिकयो विदियट इन्न लोक बैंकुए प्रधान आयतन देखकिन समन्वित वेनवा प्रतिसंस्करण संवर्धन सदावन अंतर्जातिक बैंकुव अंतर्जातिक संवर्धन संगमे ओयिदियट दक्वन्न पुलुवन लोक बैंकुए अरमुनु मोनवाद बलन्न सामाजिक रटवल निष्पादन कटयुतु सदहा अन्योन्य पहासुकम् सपेयीम मगिन එම රටවල ආර්ථික සංවර්ධනයේ වේගවත් වෙනවා. සමාජික රටවලට ලිහිල් කොන්දේසි මත විදේශ ප්‍රාග්ධනය නොලැබෙන විට විදේශ පෞද්ගලික ආයෝජන දිරිගැන්වීම සඳහා අවශ්‍ය පහසුකම් හා අවස්ථා ඇති කිරීම සිදු කරනවා ලෝක බැංකුව. ඒක ලෝක බැංකුවේ අරමුණක්. පෞද්ගලික ආයෝජන වලට අමතරව බැංකුවේ අරමුදල් හා වෙනත් මාර්ගවලින් ලබා ගන්නා අරමුදල් භාවිතා කරමින් සමාජික රටවල පළදාය නිෂ්පාදන කටයුතු සඳහා දිගු කාලීන ණය සැපීම සිදු කරනවා ලෝක බැංකුව. ඒක ලෝක බැංකුවේ අරමුණක්. සමාජික රටවලට කාර්මික හා ශිල්පීය උපදෙස් සේවා ලබා දීමත් ලෝක බැංකුවේ අරමුණක්. සමාජික රටවල නිෂ්පාදන සම්පත් වර්ධනය කිරීම මගින් හා අන්තර්ජාතික ආයෝජන දිරිගැන්වීම මගින් අන්තර්ජාතික වෙළඳාමේ සමබර වර්ධනයක් ඇති කිරීම ඒකත් ලෝක බැංකුවේ අරමුණක් හැටියට දක්වන්න පුළුවන්. ලෝකයේ දිලිඳු බව අඩු කරන එකත් ලෝක බැංකුවේ අරමුණක්. ලෝක බැංකුවේ කාර්යභාරයන් බලන්න. සමාජික රටවල මූල්‍ය හා තාක්ෂණික ආධාර සැපයීම සිදු කරන සමාජික රටවලට සහනදායි කොන්දේසි යටතේ ණය ලබා දීම සිදු කරනවා. විදේශ ආයෝජන ගෙන්වා ගැනීම සඳහා සමාජික රටවලට අවශ්‍ය සහයෝගය ලබා දෙනවා. සමාජික රටවල සංවර්ධනයේ වේගවත් කිරීම සඳහා අවශ්‍ය ව්‍යාපෘති සැලසුම් කිරීමට හා අධීක්ෂණය කිරීමට ලෝක බැංකු විශේෂඥයින්ගේ සහයෝගය ලබා දෙනවා. තිරසාර සංවර්ධනය ඇති කිරීම සඳහා ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමටත් ආර්ථික ඵලදායිතා ඉහළ නැංවීමටත් පරිසරය ආරක්ෂා කිරීමටත් राज्य पौद्गलिक अंशे अतर सहयोगीतावेगुणीमटेम सामाजिक रटवलट गोलीकरण गमनमगट पिवीसीम सदा अवश्य सहयोगी लादिन लोक विलंदपले मूनपैमट सिधुअन अवासीदायक तत्यान समनेकनीम सदा सामाजिक रटवलट अवश्य आधार सपेन लोक प्रजाव समग यहापत् संबंधता गुडनगा गणीम सदा सहयोगी लादिन එතකොට මේ ලෝක බැංකුවේ කාර්යයන් විභාගෙදී අහන්න පුළුවන් ඒක නිසා හොඳට පාඩම් කරලා තියාගන්න. ඒ වගේම නව ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා සමාජික රටවලට අවශ්‍ය සහයෝගය ලබා දීම වගේ දේවල් සිදු කරනවා. හරි. එහෙනම් අපි ආර්ථික විද්‍යාවේ 10 වෙනි පාඩමේ සීලුම කොටස් ටික මේ 15 වෙනි වීඩියෝ එකෙන් අවසානයටපත් වෙනවා. අපි ඊට පස්සේ එකලොස්සෙනි පාඩමත් එක්ක සම්බන්ධ වෙමු.